සුබ දවසක් වේවා දරම්මේ තාත්ති පුතේ දුවේ. සුදු බයිබලයේ පළවෙනි පරිච්ඡේදයේ මේ වාක්‍යයන් එක එක මෙනෙහි කරද්දී මේ වාක්‍යයේ කියනවා මේ විදිහට සම්මිදුන්ගේ විනේහි ප්‍රීති ප්‍රමෝද වෙන දිවාරය දෙකේ භවනා කරන මිනිසා භාග්‍යවන්තෙක් වන්නේය. එතකොට අම්මේ තාත්තේ පුතේ දුවේ නේ දිවාරය දෙකේම භවනා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තමයි දවසට දෙවතාව භවනා කරන්නේ. උදේටයි රැටයි භවනා කරනවා. ඔබ සෙමිනේරිය අරගෙන බැලුවොත් කල ලයිෆ් එක ස්වාමිලාගේ ලයිෆ් එක අරගෙන බැලුවොත් මෙඩිටේෂන් එකට වෙලා දෙකක් තියෙනවා. එකක් උදේ මෙඩිටේට් කරනවා, ඊට පස්සේ රැට නයිට් ප්‍රයස් වලට ඉස්සර නැත්නම් පස්සේ මෙඩිටේට් කරනවා. එතකොට මේ උදේ රැ දෙකේම මේ භවනාව කියන දේ ගොඩක් වැදගත්. එතකොට මේ දෙවියන් තුල භවනාවකට ඇතුල් වෙනවා. ඒ කියන්නේ ගැඹුරු නිහඬියාවකට ඇතුල් වෙලා no thought state එකට යනවා. නෝ තෝට් ස්ටේට් එකට ගිහිල්ලා කිසිම සිතුවිල්ලක් නැති තැනකට ගිහිල්ලා තනිකර හිස් භාවයක් තුළ මේ මොහොතේදී සෝල් ටු සෝල් රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්නවා. දෙවියන්ත් එක්ක බද්ධ වෙන අවස්ථාවක් කරගන්නවා. උදේටත් මේ විනාඩි 20ක් විතර බද්ධ වෙනවා, රැට විනාඩි 20ක් විතර බද්ධ වෙනවා. ඒතර උදේ හවා විනාඩි 20 20 බද්ධ වුණොත් කාරීක මිනිස්සෙක් ඒ මිනිස්යාගේ ජීවිතයේ ඇතුලේ ඊටමත් භාග්‍යවන්ත තැනකට එසෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා රතන මේ තාත්ති පුතේ දුවේ දෙවියන් තුළ ගැඹුරු නිහඬියාවක ජීවත් වෙන්න පුරුදු වෙන්න දවසකට උදේට රැට මේ දෙකම ප්‍රැක්ටිස් කරොත් කාර්ය ඔබට දැනේවි ජීවිතයේ කියන දේ පුදුමාකාර විදියට භාග්‍යවන්ත වෙලා ඵල දරලා ශක්තිමත් වෙලා මනුස්සයාගේ ජීවිතය සාර්ථකත්වේ කරා යන්න පටන් ගන්නවා. චිසුපීටයි.